පුතයි සැමියා නිදලන්තයේ තියලා හදිස්සියෙම නිර්මාණයකට ආපු ලෝචනා ඉමාෂි එප්තවමත් ලංකාවේ ඉන්නේ. කොරෝනා හින්දා අපව නිදලන්තයට යන්න බැරි වුණ හින්දාම සැමියායි පුතාවයි අවුරුද්දකින් නැහැ දැකලා නැහැලු. ඉතින් ලෝචනා ලංකාවට ඇවිත් කරපු සංසාර සීනේ ටෙලිනාට්‍ය මේ දවස්වල ස්වාධීන රූපවාහිනිය විකාශනය වෙනවා. අනුත්තරත් ලෝචනාට වඩා පොඩ්ඩක්වත් වෙනස් නැහැ කියලායි කට්ටිය නම් කියන්නේ. ඉතින් ඒ ගැන කතා කරන්න පහුගිය දවසක මිවිත පුවත්පත විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා. අනතර හිඳ කාලෙකින් ටීවී එකේ දකින්න ලැබෙනවා නේද? ඔව් ඔය නාට්‍ය ඇත්තටම පටන් ගත්තේ එබ්ගේ අවුරුද්දේ තමයි. අනික මේ චරිතයේ මට කතා කරලා ආරාධනා කරනකොට ඔයාට මේ චරිතය කරන්න දෙයක් නැහැ කියලා අධ්‍යක්ෂ රෝහණ සමර දිවාකර කිව්වේ. මගේ චරිතය තමයි අම්මගේ අනතුරු ඇස් දෙකෙන් දැක්ක නිසා එතනින් එහාට මානසික මට්ටමේ ළමයෙක් වගේ ඉන්න එක. අධ්‍යක්ෂකවරයා ඊට පස්සේ මොනවාද කිව්වේ? ඒ චරිතයට මට ඔයා ඕනෙමයි කියලා කිව්වා. ඔයා හැසිරෙන විදිහ තමයි තියෙන්නේ කියලා. මට මේ චරිතයට බබාගේ දේවල් හරියට එකතු කරගන්න පුළුවන් වුණා. ලෝචනාත් අනුත්තරා වගේද? ඔව් අනුත්තරා වගේ තමයි. ඇත්තටම මගේ පිස්සු වැඩ වැඩි. සමහර වෙලාවට මමයි මගේ බබායි කරන වැඩ එක වගේ. එතකොට ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මගේ තොටේදී මිනිස්සු අනුත්තරා ගැන මොනවද කියන්නේ? පොඩි ළමයි තමයි මේ චරිතයට ගොඩක්ම කැමති. තාමත් ඒ කාලේ වගේම මේ චරිතය ගැන කතා කරනවා. කසාද බැන්දර ලෝචනා තාමත් එදා වගේ නේද? ඔව් ඔව් තවමත් විසේ අඩු වෙලා නැහැ ඉතින්. මං කොහොමත් හිටියා වගේම තමයි කිසිම අඩුවක් නැහැ. මං කොහොමත් හැමෝමත් එක්ක කතා බහ කරලා හිනහ වෙලා ඉන්න චරිතයක්. අනික කවුරුත් මාත් එක්ක කතා කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. මේ දවස්වල ෂූටින් නැද්ද? සංසාර සීනේ නාට්‍යයේ අන්තිම කොටස් ටිකේ ෂූටින් තියෙනවා. නාලිකාවල විවිධ වැඩසටහන් වලට ආරාධනා ලැබෙනවා. ඊට අමතරව බිස්නස් වැඩ කීපයක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා. බලමු ඉතින් මේ දේවල් ඉදිරියේදී. අපව ව්‍යාපාර වලට අත ගහන්නද හදන්නේ? ඔව් ඉතින් කරනවා වහනවා. වර්ධිනවා ඉතින් ඒකෙම තමයි. හැම වැඩක්ම අත හදා බැලීමක් තමයි කරන්නේ. සැලෝන් එක වැහුවද? ඔව් සැලෝන් එක දැන් වහලයි තියෙන්නේ. මේ පාර මොනවද කරන්න හිතන් ඉන්නේ? ඒ ගැන පස්සේ කතා කරමු. නැත්නම් එදාට ඇබ් කියන්න දෙයක් ඇත්තටම නැති වෙනවා. සැමියයි පුතයි ළඟදිම ලංකාවට එනවා නේද? ඔව් ඒගොල්ලන් නෙදර්ලන්තයේ හිර වෙලා ඉන්නේ. ගොඩක් වෙලාවට අප්‍රේල් මාසේ තමයි ඒගොල්ලන් එන්න හිතාගෙන ඉන්නේ. පොඩි දිය කියවිලි වගේක් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඒක හදාගත්ත ගමන්ම ලංකාවට එනවා. සැමියයි පුතයි අවුරුද්දකින් විතර දැක්කේ නැහැ නේද? සැමියාට වඩා දරුවා තමයි. සැමියා නම් මොකද ඉතින්? අවුරුද්දක් ඉඳලා මගේ ළමයා මගේ ළඟ නැහැ. ඒක මට තදින් දැනෙන කාරණාවක්. අවුරුද්දකින් පුතාව ළඟට ගන්නත් අල්ලන්නත් බැරි වුණා මට. දෙන්න දෙපැත්තක ඉඳගෙන සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්න අමාරුයි නේද? මේක මට පෞද්ගලිකවම අමාරු කාලයක්. දරුවගෙන් ඈත් වෙලා ඉන්නවා කියන්නේ දරා ගන්න බැරි කාලයක්. මොනවා කරන්නද? මේක තමයි තියෙන රටවල් වල තත්ත්වය. අනික මේක මගේ වෙලාව. ඒ අසීරු කාලේ කොහොම හරි ගෙවලා ඉවර කරන්න ඕනේ. මේ හිඳ ගොසිප් එහෙමත් හැදිලා ඇති නේද? අනේ ඔව් ඒව නම් ඕනි තරම් තියෙනවා. ඒව ගණන් ගත්තොත් අපිට ඒ ඇරෙන වෙන දෙයක් ගැන හිතන්න බැරි වෙනවා. ඉස්සර නම් ඕවා ගැන දුක හිතුණා. ඒත් ඉතින් දැන් ඒ ගැන හිතන්නේ නම් නැහැ. ජීවිතේ පසුතැවීම් තියෙනවද? ගොඩක් වෙලාවට තියෙනව නැතුව නෙමෙයි. ඒ වෙලාවට ඇනෙන අවස්ථා තියෙනවා. ඉවසගෙන ඉන්න පුළුවන් අවස්ථා තියෙනවා. කොහොම හරි හැමදේම හැමෝටම සර්ව සම්පූර්ණ නැහැ. ඉතින් ඒකින්දම මම ඒ ගැන හිතලා හිත හදා ගන්නවා කියලායි. ඇයි අවසානයේ පවසලා තිබුණේ? අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට දමතක් කරන්න එපා.